සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. වඩතුල දේශපාලනය ස්ථාවරයි. මේ රජයේ පෙරලන්නට කිසිම ක්‍රමයක් නැහැ. අතර පාර්ලිමේන්තුවේ බහුතරය අපිට තිබෙන්නේ. පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළ නැන්වීමට ආණ්ඩුවෙන් පනතක්. උත්සව සමයේදී ලංගම දිනක ආදායම මිලියන 100ක්ම වයි. බීමත්ව කලහ කරන්නන් වැටලීමේ මෙහෙයුම් දිවයින පුරා. ප්‍රංශයේ ගිනිගත් හදවත යලි ගොඩ නගන බවට එරට ජනපදගෙන සහතිකයක්. ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන නොත්‍රේදම් දෙව්මැදුරේ ඇති වූ ගින්න හේතුවෙන් එහි තැන්පත් කර තිබූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කටු ඔටුන්න ඇතුළු ශුද්ධ වූ වස්තුන් කිසිවකට හානි සිදුව නැති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ දේවස්ථානය යලි පෞරාණිකත්වයේ රැකින අයුරින්ම ගොඩනැගීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි. රාජ්‍ය නායකින් රසක් මෙම විනාශය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබෙනවා. ප්‍රංශයේ හදවත යනුවෙන් හඳුන්වන එරට සංකේතයක් බදු නොත්‍රදම් දෙව්මැදුර වසර 850කටත් වඩා පැරණි. මෙම දෙව්මැදුරේ ගින්න හටගත්තේ ඊයේ රාත්‍රියේ. දෙව්මැදුර පිහිටි ගොඩනැගිල්ලට ගින්නෙන් දැඩි හානි සිදු වුණා. කතෝලික දේවස්ථානයේ වහලිය පිහිටි ප්‍රදේශයේ හටගත් ගින්න හේතුවෙන් වහලයට අයත් කොටස් ගින්නෙන් දැවි කුස් තිබෙනවා. දේවස්ථානයේ ප්‍රධාන සීනුවද ගින්නෙන් විනාශයට පත් වුණා. අද අලුයම වන විට ගින්න පාලනය කිරීමට හැකිවද දේවස්ථාන ගොඩනැගිල්ලේ පෞරාණික කොටසට දැඩි හානි සිදුව තිබෙනවා. දේවස්ථානයේ වහලිය මත සිට අහසට විහිදෙන ඊතලයේ වැනි පෞරාණික කොටස සම්පූර්ණයෙන් දැවි විනාශයට පත් වූ බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. පැරිසියේ ගිනිනිවන වටේින් 500කට වැඩි පිරිසක් ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කළා. දෙවන ලෝක යුද්ධයෙන් පසු පිහිට වූ පස්වන ජනරජයේ ප්‍රථම ජනාධිපති ජෙනරාල් චාර්ල්ස් ඩිගෝල් හිටපු ජනාධිපතිවරුන් වන ජෝර්ජ් පොම්පිඩු මෙන්ම ෆ්‍රන්ෂුවා මිතරෝන් මියගිය පසු ඔවුන්ගේ අවසන් ආගමික කටයුතු සිදු කළේද මෙම දේවස්ථානයේදී. ප්‍රංශයේ හදවත ලෙස සැලකෙන මෙම දේවස්ථානය ප්‍රංශ ගෘහ නිර්මාණ ඉතිහාසයේ රන්නකුරින් ලියවි ඇති නිර්මාණයක් වනවා. වසරකට මිලියන 13කට වැඩි බැතිමතුන් මෙම දේවස්ථානය වැඳ පුදා ගැනීමටද පැමිණෙනවා. ප්‍රංශයේ අයිෆල් කුලනට පසු සංචාරකයන් වැඩිම පිරිසක් පැමිණෙන ස්ථානයද මෙයයි. දේවස්ථානයේ ගින්න හටගත් 15 වන සඳුදා රාත්‍රියේ ප්‍රංශ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට සූදානම්ව සිටියද මෙම සිදුවීමත් සමග එය අවලංගු කෙරුණා. එහෙත් ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අගමැති එඩුවා පිලිප් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් දේවස්ථානය වෙත පැමිණ සිද්ධිය පිළිබඳ සොයා බැලුවා. ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා විශේෂ පණිවුඩයක් යොමු කරමින් සදහන් කරන්නේ 14 වන ශතවර්ෂයේ සිට පැවතෙන මෙය ලෝක උරුමයක් ලෙස තමන් සලකන බවයි. ඇමරිකා ජනාධිපතිවරයා ජර්මන් චාන්සලර් වරිය මෙන්ම බ්‍රසීල ජනාධිපති ඇතුළු රාජ්‍ය නායකයන් රැසක් සිද්ධිය සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා. ගින්න හටගැනීමට හේතුව සොයා බැලීම සඳහා විශේෂඥ දැනුම සහිත කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ නොත්‍රදම් දේවස්ථානය ඊයේ රෑ වහලය සහ ඊට අදාළව තිබුණු ස්ට්‍රක්චර් එක විනාශ වෙලා තිබෙනවා ගින්නක් නිසා. මේ අවස්ථාවට පෙර මේ වහලය කඩා වැටේ කියලා ඉතා බියක් තිබිලා ඒක රිපයර් කරන්න තමයි පටන් අරන් තිබ්බේ මාස ගණකට ඉස්සර වෙලා. ප්‍රතිසංස්කරණ කරන්න නැත්නම් රිපයර් කරන්න තමයි වටේටම ස්ට්‍රක්චර් එකක් ගහලා ඒකට විශේෂඥ ගෙනල්ලා මේ වහලය ආරක්ෂා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වුණාට අමුතු ආකාරයකට ගින්නක් ඇවිල්ලා
වහලෙ නැති වෙලා ගියා මුළු ලෝකෙම මිනිස්සු කම්පා වෙලා ඉන්නවා ප්‍රංශේ ජනාධිපතිතුමා මැක්‍රොන් ජනාධිපතිතුමා ඊයේ රෑම එතෙන්ට ගිහිල්ලා එතුමා කිව්වා මේ මේ දේවස්ථානය නැවත හදනවා කියලා මුළු ලෝකෙම සහයෝගය අරන් යුනෙස්කෝ ආයතන සහයෝගය අරන් මේක හදනවා කියලා කිව්වා දැන් ඒ ආරක්ෂා කර ප්‍රධානම ස්තූප ටික සහ ප්‍රංශේ ඉතාම කම්පා වෙලා ඉන්නවා මේ අවස්ථාවේ අපේ ලංකාවේ කනගාටුවත් අපි ප්‍රකාශ කරලා තියෙනවා ඉතින් අපි ඉදිරියටත් සහයෝගයෙන් ප්‍රංශේ ජනතාවත් එක්ක ඉන්නවා ඉතින් අපි බලමු කොහොමද අපි තවත් ඉදිරියට ශ්‍රී ලංකා වශයෙන්ුත් තානාපති වශයෙන්ුත් අපි තවත් බලනවා කොහොමද අපිට මේ අවස්ථාවේ ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන් කියලා ගොතික් ගෘහ නිර්මාණ ශිල්පය තුලින් බිහි වුණු මෙම දේවස්ථානය දේවස්ථාන අතරින් සුවිශේෂ දේවස්ථානයක් ලෙස සලකන්නට පුළුවනි මේ තුනින් එකක් පමණ විනාශ වී ඇති බවයි අපට ප්‍රකාශ වෙන්නේ. එනමුත් එම දේවස්ථානය බහරව සිට පියතුමා ප්‍රකාශ කරලා තියෙනවා සාම්ප්‍රදායික ලෙස සලකන ජිස්තුමාගේ කටුවටුන්නත් ඒ වගේම සාන්ත ලුවිස් සුද්ධවරියගේ පළඳනාවත් පිලිස්සී නැති බව. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සියලුම කතෝලික ජනතාවගේ දුක ප්‍රංශේ ජනතාව වෙනුවෙන් අපි ප්‍රකාශයට පත් කරනවා ඒ වගේම සියලුම ආගම් වල ඒ වගේම විවිධ ජාතීන් සමග කාසු වෙලා මේ ලංකාවේ අපි හැමදෙනාම ලෝක වස්තුවක් ලෙස සලකනු ලැබුව මේ නෝට්‍රඩෑම් දේවස්ථානයේ ගිනිබත් වීම ගැන අපගේ කනස්සල්ල එම ප්‍රංශයේ ජනතාවට ප්‍රකාශ කරනවා අපි ඔවුන් සමග මේ අවස්ථාවේ සිටිනවා ප්‍රංශයේ ධනවතුන් දෙදෙනෙක් යුරෝ මිලියන 300ක මුදලක් දේවස්ථානය යලි ගොඩනැගීමේ කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට ඉදිරිපත්ව සිටිනවා ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන නෝත්‍රදාම් දෙව්මැදුර ඉදිරිපිට බැතිමතුන් අතිවිශාල පිරිසක් මේවන විටත් යාඥා කරමින් සිටින ආකාරය දක්නට ලැබුණා රටතුල කිසිදු දේශපාලන අස්ථාවරත්වයක් නොමැති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා අවධාරණය කරනවා. එවැනි අස්ථාවරත්වයක් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සමාජගත කිරීමට ඇතැම් කණ්ඩායම් කුමන්ත්‍රණය කරමින් සිටින බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් අපිට තිබෙනවා කියලා අපි මේ අයවැයදී පෙන්වුවා. සාමාන්‍ය ජනතාවගේ සතුට ඇතිවෙන ආකාරයට ආර්ථිකයේ ශක්තිමත් වෙන ආකාරයට අයව ඉදිරිපත් කළා. රුපියල ශක්තිමත් කරලා ආයෝජකයන්ගේ සහ දේශීය ව්‍යාපාරිකයන්ගේ විශ්වාසවන්ත භාවය දිනා ගන්න කටයුතු කරන මොහොතේ තමයි දේශපාලන අස්ථාවර භාවය පිළිබඳ පණිවිඩයක් සමාජගත කරන්නට උත්සාහ කරන්නේ. මේක අපේ රජයට අපේ පක්ෂයට එරෙහි කණ්ඩායමක කුමන්ත්‍රණයක්. ඒ නිසා අපි රටේ පුරවැසියන් ඉල්ලා හිටින්නේ අපේ රජයේ ස්ථාවරයි මේ රජයේ පෙරලන්නට කිසිම ක්‍රමයක් නැහැ. ඒතර පාර්ලිමේන්තුවේ බහුතරය අපිට තිබෙන්නේ මේ රජය වෙනස් කරන්න, අගමැතිවරය වෙනස් කරන්න, අමාත්‍ය මණ්ඩලය වෙනස් කරන්න කිසිවෙකුට බලයක් නැහැ. ඒක බොහොම පැහැදිලි. පෞද්ගලිකාංශයේ සේවකයන්ගේ අවම වැටුප වැඩි කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ වූ බව කැබිනට් නොවන අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා පවසනවා. පසුගිය දිනයකදී කරු අග්‍රාමාත්‍යතුමත් සමග කරන ලද සාකච්ඡාවකදී මේ රටේ පෞද්ගලික අංශයේ වැඩ කරන සේවකයන් වෙනුවෙන් ඒ අයගේ අවම වැටුප වැඩි කිරීම පිළිබඳව සාකච්ඡා කෙරුවා. ඒ සාකච්ඡාවේදී කරු අගමැතිතුමාගේ එකඟතාවය ලැබුණා. අනිවාර්යයෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ගේ දැනට තියෙන අවම වැටුප වැඩි කළ යුතු බව. දැනට අවම වැටුප තියෙන්නේ රුපියල් 10000යි. දීමනත් සමග රුපියල් 13500ක් පමණ වෙනවා දැනට. ඒ මට්ටමේ ඉඳලා මෙය වැඩි කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. දින කීපය තුලදී මම බලාපොරොත්තු වෙනවා නීතියානුකූලව පාර්ලිමේන්තු පනතකින් එම සේවකයන්ගේ අවම වැටුප වැඩි කිරීමට අපි කටයුතු කරන බව මම මේ අවස්ථාවේදී මේ රටේ පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාවට ප්‍රකාශ කරන්නට කැමතියි. උත්සව සමයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ දිනක ආදායම රුපියල් බිලියන 100 ඉක්ම වූ බව එම මණ්ඩලයේ සභාපති උපාලි මාර්සිංහ මහතා පවසනවා.
අලුත් අවුරුද්දට ගම්බිම් බලාගියේ ජනතාවට යලි රැකියා ස්ථාන කරා පැමිණීමට අවශ්‍ය විශේෂ ප්‍රවාහන පහසුකම් මේ වන විට ක්‍රියාත්මකයි. දිවයිනේ සෑම ප්‍රධාන නගරයකම සිට කොළඹ බලා විශේෂ බස් හා දුම්රිය සේවා ක්‍රියාත්මකයි. ප්‍රධාන නගරවල මෙන්ම අධිවේගී මාර්ගවලද අමතර බස් සේවා ක්‍රියාත්මකව පවතිනවා. ඒ හේතුවෙන් රැකියා සඳහා කොළඹට පැමිණෙන ජනතාවට බාධාවකින් තොරව සිය ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. පසුගිය වකවානුව තුළ සැලකිය යුතු ආදායම් වැඩිවීමක් වුණා. මොකද සාමාන්‍ය දවසක ආදායම සමස්තයක් වශයෙන් ගත්තොත් මිලියන 80ක් වගේ තමයි වෙන්නේ. නමුත් 10 11 12 කියන දවස්වල මිලියන 100 ක්ම ආදායම් වාර්තා වුණා. ලබන 20 වෙනිදා, ඒ කියන්නේ සෙනසුරාදා ඉරිදා වෙනකොට මේ අදාළ ඩිපෝ වලට උපදෙස් දීලා තියෙනවා උපරිම සේවාවන් පවත්වන්න කියලා. ඒ නිසා අවසාන මගිය දක්වා කොළඹ අරගෙන එන්න සියලුම කටයුතු වෙදලා තියෙනවා. මේ සඳහා බස් දල වශයෙන් 6000ක ප්‍රමාණයක් ධාවනය වෙනවා. මේ අතර අලුත් අවුරුද්දට ගම්බිම් බලාගිය ජනතාව වෙනුවෙන් දුර ගමන් සේවා සාර්ථකව ක්‍රියාත්මක බව ගාල්ල, මාතර, අනුරාධපුර, පොළොන්නරුව ආදී දුර බැහැර පළාත්වල වාර්තාකරුවන් අප වෙත ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් මගේ ජනතාවද ප්‍රසාදය පළ කරනවා. අපි ආවේ කොච්චි කඩේ ඉඳලා තලාවට බස් තිබුණා. පොවුණියා ඉඳලා එන්නේ බස් නම් තිබුණා නුවර යන්න යන්න. බස් තිබුණා මෙහි ඉඳලා අපිට ගමට යන්න. කාදරයන් නැතුව ආවා අපි. මේ අතර ලබන 22 වෙනිදා විශේෂ දුම්රිය ධාවනයට එක් කර තිබෙන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. සිංහල අවුරුදු සමය වෙනුවෙන් සැලසුම් කරන ලද දුම්රිය සියල්ල ධාවනය කරන්න පුළුවන්. ඒ වගේම ඉදිරියටත් දුම්රිය ධාවනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඒ වගේම 22 වෙනිදා සඳුදා දිනත් විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරීමට සැලසුම් කරලා තියෙනවා. බීමත්ව කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයන් අත්තරංගුඩ ගැනීමේ මෙහෙයුම් දිවයිනපුරා ක්‍රියාත්මකයි. පසුගිය වසරට සාපේක්ෂව මෙවර රිය අනතුරුවල කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ. අප්‍රේල් 13, 14 සහ 15 යන දින තුන තුළදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පුද්ගලයන් 11ක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. බීමත්ව කලහකාරී ලෙස හැසිරීම නිසා වැඩි වශයෙන් මනුෂ්‍ය ඝාතන ප්‍රමාණයක් සිදු වෙලා තියෙනවා. ඒ අනුව සෑම පොලිස් ස්ථානයකටම උපදෙස් ලබා දීලා තියෙනවා. ජංගම සංචාර මගින් ප්‍රදේශයන්වල සාමය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන්න කියලා. ඒ වගේම බීමත්ව කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයන්ව අත්අඩංගුවට අරගෙන අනිවාර්යයෙන්ම ඔවුන්ව ගරු අධිකරණවලට ඉදිරිපත් කරන්න කියලා. අප්‍රේල් 13, 14, 15 මාරක රියානතුරු සිද්ධීන් 19ක් වාර්තා වෙනවා. පුද්ගලයන් 20ක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. 2018 වර්ෂයේ මාරක රියානතුරු සිද්ධීන් 50කදී පුද්ගලයන් 51ක් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. මෙලෙස අඩකටත් වැඩියෙන් මේ වර්ෂයේදී අඩු කර ගැනීමට හැකියාව ලැබුණා. ගත වූ පැය 24ක කාලය තුළදී පමණක් බීමත් රියදුරන් 329ක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඊට අමතරව මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නඩු 5519ක් ලබා ගැනීමට හැකියාව ලැබිලා තිබෙනවා. විශේ෷ මෙහෙයුම ආරම්භ කරපු 11 වෙනිදා සිට අද උදෑසන 6 දක්වා බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්නා ලද සම්පූර්ණ ප්‍රමාණය 1270ක් වෙනවා. මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නඩු 34980ක් ලබාගෙන තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළදී රථවාහන පාලනය කිරීම සඳහා, මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා, අනතුරු අවම කිරීම සඳහා, රථවාහන තදබදය අවම කිරීම සඳහා රථවාහන නිලධාරීන්ව රාජකාරිය යොදවලයි තිබෙන්නේ. රියදුරන්ගෙනුත් ඉල්ලා සිටිනවා ඒ වගේම සහයෝගයක් ලබා දෙන්න කියලා. මෝටර් ක්‍රොස් 2019 යතුරුපැදි ධාවන තරගාවලියේ ජය සංකේත ප්‍රදානය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නෝරෙලිය මෝටර් රේසින් සමාජයේ 17 වරටයි තරගාවලිය සංවිධානය කළේ. නෝරෙලිය බ්‍රිගරිවෙස් මතේ පිහිටි නව ධාවන පතේදී එය පැවැත්තුණා. තරඟ ආරම්භක සංඥාව ලබා දුන්නේද අග්‍රමාත්‍යවරයායි. අනතුරුව ජය සංකේත ප්‍රදානයට එක් වූ අග්‍රමාත්‍යවරයා එම ධාවන පතේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද ප්‍රකාශ කළා. අමාත්‍ය හරින් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංකි බණ්ඩාර, කවින්ද ජයවර්ධන, නෝරෙලිය නගරාධිපති චන්දනලාල් කරුණාරත්න යන මහතුරු නැතුරු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. <Sess->
ලබන වසර මැදවන විට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම අවසන් කිරීමත් සමග ජාතික පද්ධතියට මෙගාවොට් 121 ධාරිතාවක් එක්කල හැකි බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. පවතින විදුලි අර්බුදයට එය ස්ථීර විසඳුමක් වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. උමා ඔය විදුලි බලාගාරයේ වර්තමාන ප්‍රගතිය සොයා බැලීම සඳහා කළ නිරීක්ෂණ චාරිකාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. උමාවය විදුලි බලාගාරයේ වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා අමාත්‍ය රවි කරුණානායක මහතා පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. විදුලි බල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන සහ වාරිමාර්ග ජල කළමනාකරණ යන අමාත්‍යංශ මෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා. උමාවය ව්‍යාපෘතියට අයත් පුහුල් පොළ හා ඩයිබ්‍රා යන ජලාශය සම්බන්ධ වන්නේ උමග කිනුයි. රන්දෙනිකල ප්‍රදේශයේ භූගතවයි ව්‍යාපෘතියේ විදුලි බලාගාරය පිහිටා තිබෙන්නේ. ඇමරිකා ඩොලර් මිලියන 529ක් හා රුපියල් බිලියන 6ක් ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙනවා. පසුගිය කාලයේ පුරා ඇති වූ විවිධ ගැටලු හේතුවෙන් උමාවය ව්‍යාපෘතිය අවසන් කිරීම ප්‍රමාද වුවද අමාත්‍ය රවි කරුණානායක මහතාගේ අධීක්ෂණ යටතේ ලබන වසර මැදවන විට එම කටයුතු අවසන් කිරීම සැලසුම වී තිබෙනවා. අද අපට විදුලි අනිහිතීම තියෙන්නේ මෙවැනි ව්‍යාපෘති යම් විදියකින් බාධාවකින් කල් ගිලා තියෙන නිසායි. එන අවුරුද්දේ අප්‍රේල් හෝ අගෝස්තු වෙනකොට අපට පුළුවන් වේවි මෙගවට් 120ක් අපේ ජනනීය කිරීමේ පද්ධතියට එකතු කරන්න. ලුණුගම් විහෙර ප්‍රදේශයේ උදාගම්මාන තුනක ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ලුණුගම් විහෙර බෝගහවැව ප්‍රදේශයේදී සිරිවිසිරි ගම සෙත්සිදුක මහා සිතුදැහැමි ගම යන ගම්මානවල ඉදිකිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. සැමට සෙවන යලිපිපිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ මෙම කටයුතු සිදු කෙරෙන්නේ. මෙම ගම්මානවල ඉදිකිරෙන නිවාස සංඛ්‍යාව 75ක්. ඉදිකිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍යවරයා ලෞතරා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා තමන් බ්‍රාහ්මණෙක්ද වසලෙක්ද කියන එක තීඳු තීරණ වෙන්නේ උප්පැත්තියෙන් නොවේ තමන්ගේ ක්‍රියාදාමය තුලින් කියන. එතකොට මිත්‍රවරුනි මේ ලැබුවා වූ නව වසරේ මුළු ලංකා වාසී සෑම සියලු දෙනාම ලෞතරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට ප්‍රකාරව බ්‍රාහ්මණ ගුණාංගයන් වලින් සමන්විත වූ සුපිරිසිදු ක්‍රියාදාමයන් වලට යොමු වෙන්නට මහ ජනතාවගෙන් පගා ගන්න අල්ලස් ගන්න කොමිස් ගන්න පුද්ගලයා ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තිබෙනවා තමන් වසලෙක්. හැබැයි මේ අනුන්ට දෝෂාරෝපණය කරන හාදියම තමයි මේ ලංකා ඉතිහාසයේ කරන්න පුළුවන් වසලම ක්‍රියාටික කරේ. මේ අලුත් අවුරුද්දේ අපි පිළිගන්නට ඕන රටේ විවිධ පුද්ගලයෝ පිළිබඳව හොඳ නිගමනවලට ප්‍රවේශ වෙන්නට කාලය ලැබිලා තිබෙනවා. සැමට පානීය ජලය ලබා දීම සඳහා රජය ව්‍යාපෘති රැසක් ආරම්භ කළා. එම ව්‍යාපෘතිවල ප්‍රතිලාභ මේ වන විට ලැබෙමින් පවතිනවා. තවත් ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ. රුපියල් බිලියන 10ක ආයෝජනයකින් ආරම්භ කළ පානීය ජල ව්‍යාපෘති තුලින් මෙවන විට ගම්මාන දහසකට සෙත සැලසී තිබෙනවා. ජලාභිමානී වැඩසටහන යටතේ මෙසේ ජලය ලබා දීම සිදු කෙරෙන්නේ. මේ යටතේ ක්‍රියාත්මක තවත් එක් වැඩසටහනක් වන්නේ කොබුක්කන ජල සම්පාදන ව්‍යාපෘතියයි. මොනරාගල හා බුත්තල යන ප්‍රදේශවලට පානීය ජලය ලබා දීම මෙහි අරමුණයි. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 5506ක් වැය කරනවා. 75,000ක පමණ පිරිසකට මෙමකින් ජලය ලබා දීමට හැකිවන බවයි ව්‍යාපෘති භාර නිලධාරීන් ප්‍රකාශ කරන්නේ. කැපසිටි එක ඝන මීටර 6500ක්, 2700ක් හොරොම්බුවටත්, 1000ක් ඔක්කම්පිටියටත්, 800ක් බුත්තලටත් බෙදා හරිනවා ජලය. කනෙක්ෂන්ස් 18,000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. 75,000ක් වගේ ප්‍රමාණයක් ජලය පාවිච්චි කරන කට්ටිය ඉන්නවා. 2017 වසරේ ආරම්භ කළ සියබලන්ටුව ජල සම්පාදන ව්‍යාපෘතිය මෙම වසරේදී අවසන් කෙරෙනවා. එම ව්‍යාපෘතිය සඳහාද රජයේ වෙන් කළ මුදල රුපියල් මිලියන 1300ක්. මෙම ව්‍යාපෘතියෙන්ද තමන්ට මහත් සහනයක් සැලසෙන බවයි ජනතාව ප්‍රකාශ කරන්නේ. අලුත් අවුරුද්ද වෙනුවෙන් හිසතෙල් ගෑමේ නැකත හෙටට යෙදී තිබෙනවා. රැකී රක්ෂා සඳහා පිටත් යාමේ නැකත යෙදී තිබෙන්නේ අනිද්දාටයි.
හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවයේ කලුතර බෝඹුවල ශ්‍රී සුභෝදි රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේදී පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම ජාතික මහෝත්සවය සංවිධානය කරනවා. හෙට පෙරවරු 7:40ට යෙදෙන සුබ මොහොතින් නැගෙනහිර දිශාව බලා හිසට කොහඹපත්ද පයට කොළොන්පත්ද තබා පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කොහඹ පත්යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම යහපත් බව ජ්‍යොතිෂයේ සඳහන්. අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවයට එක්වනවා. විහාරාධිපති කළුතර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හල්වතුරේ අස්සජි ස්වාමින් වහන්සේ ආගමික වතාවත් සිදු කිරීමට නියමිතයි. හිසතෙල් ගෑමේ චාරිත්‍රය නිවැරදිව ඉටු කරමින් නිරෝගී බව ප්‍රාර්ථනා කිරීම ඉපැරණි සම්ප්‍රදායයි. හිසතෙල් ගෑම කියන එක සෞඛ්‍ය සම්බන්ධව ගත්තොත් එහෙම ඉතාම වැදගත් පුරුද්දක්. සුබ නැකතකින් හිසට පයට ඖෂධීය පත්‍ර තබලා ඖෂධීය සංයෝගයකින් හදාගන්න නානු මිශ්‍ර තෙල් හිසේ ගැල්වීම. හිසේ සහ හිසට අදාළ අනෙකුත් ඉන්ද්‍රයන්ගේ යම් ආකාරයක සිසිල් වීමක් මේ හිසතෙල් ගෑම බලාපොරොත්තු වෙන පුණව පරපුරට සෞඛ්‍ය සම්පන්න පුරුද්දක් හැටියට සමාජගත කිරීම සඳහා මෙම චාරිත්‍රය වඩා පුළුල්ව සාකච්ඡාවට භාජනය කරන්නට අවශ්‍යයි. මේ හිසතෙල් ගෑමේදී යොදා ගන්න ලබන ඖෂධීය සංයෝගයේ තිබෙන කලාඳුරු වල ඊතන සැබැන්දරා එවැගේම ගොඩමානෙල් සුදු හඳුන් ඖෂධ වර්ග 10ක් 15ක් මේ සංයෝගයේ තිබෙනවා. මේවා අපිට එදිනෙදා ජීවිතයේදී ශරීරෙහි විවිධ රෝගාබාධ සුවපත් කර ගැනීමට උපයෝගී වන ඖෂධීය ද්‍රව්‍ය. මේ අතර අලුත් අවුරුද්දේ රැකී ආරක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත යෙදී තිබෙන්නේ අප්‍රේල් 18 වෙනි බ්‍රහස්පතින්දා පෙරවරු 4:52ටයි. නැගෙනහිර දිශාව බලා පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල මිශ්‍ර කිරිබතක් අනුභව කර රැකී ආරක්ෂා සඳහා පිටත්ව යාම සුදුසු බවයි ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ. නව වසරේ රැකී ආරක්ෂා කටයුතු සාර්ථක වී සෞභාග්‍ය උදා වේවායි ප්‍රාර්ථනා කරමින් මෙම චාරිත්‍රය ඉටු කිරීම සිදු කරනවා. අපි සෑම කෙනෙක්ම අපි කරන රැකියාවට ඒ රැකියාව කාර්යක්ෂම සහ ඵලදායීතාවයෙන් යුක්තව සිදු කිරීමට පරාර්ථනයක් ඇතිව අදිෂ්ඨානයක් පෙරදරිව අපි රැකී ආරක්ෂා සඳහා පිටත්ව යාම සිදු කරනවා. මේ රැකී ආරක්ෂා සඳහා පිටත්ව යාමේ බලාපොරොත්තු වෙන්නේ යම්කිසි සුබ නැකතකට රැකී ආරක්ෂා සඳහා පිටත්ව යාමේදී යම්කිසි ආකාරයක වේලාවට වැඩ කිරීමේ පුරුද්ද අපිට ඇති කිරීම. මේ අතර ITN මාධ්‍යාලය හිසතෙල් ගෑමේ මංගල්‍ය සජීව ලෙස විකාශය කරන්නේ වික්‍රමසිංහපුර ශ්‍රී සුභෝදාරාම විහාරස්ථානයේ සිටයි. දැන් කාලගුණ තොරතුරු. චුන්නාකම් කොප්පිලාන් දකුණු ප්‍රදේශයේදී අකුණු සැරවැදීමෙන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වර්ෂාව පවතින අවස්ථාවේ තම වගා භූමියේ මඩුවක රැඳී සිටියේදී මොවුන් ජීවිතක්ෂයට පත් උනේ. වයස අවුරුදු 49ක් වන පිරිමි පුද්ගලයෙකු සහ 38 හා 55 යන වයස්වල පසුන කාන්තාවන් දෙදෙනෙකු මේ අතර වනවා. ඔවුන් කුප්ලාන් දකුණු ප්‍රදේශයේ පදිංචිකරුවන්. අද කාලගුණ තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශ. සේ කාලකුණයේ පිළිබඳව අවධානය යොමු කරන විට දෙවෙනි බොහෝ පළාත්වලට පසරු දෙකෙන් පසු වැසි වූ ගෙගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ගෙගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට తాවකාලිකව තද සුළං නැතිවන අතර අකුණු මගින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස කාලකුණයේ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂම බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව දකුණ වයඹ සහ උතුරු මැද පළාත්වලට මිලිමීටර් 100ක් තරම් වූ තද වැසිද බලාපොරොත්තු විය හැකියි. දෙවන වටා මූද ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට සිට කොළඹ දක්වාත් ගාල්ල සිට හම්බන්තොට දක්වා විරලට ඔබෙන් වූ මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ගෙගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවලට తాවකාලිකව තද සුළං නැතිවන අතර එවිට මුහුදු ප්‍රදේශ විටින් විට ලල වීමේ ඩකඩක් පවතිනවා. මේ පිළිබඳ ඩිවර සහ නාවික ප්‍රජාව විමසිලිමත් වන ලෙස කාර්යබහුල දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සුළං හමන්නේ ගිනිකොන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව වන අතර සුළඟේ වේගය 5 කිලෝමීටර 15 25 අතරකයක් ගන්නවා. දනවදානේ හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයකට බලපැවතිය හැකි කාලගුණ අනාවැකිය වෙත. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා. යන්තමමු රාත්‍රී 9:30ට. www.itnnews.lk